ක්මිට්තුල අපේ රටේ සාමාන්‍යයෙන් බිහිවන හැම තක්කඩි දේශපාලත්නයම කරන වැඩක් තමයි මිනිස්ුන්ට හපහප ඉන්න පොඩිපොඩි චුංග චයින් ගම් දෙනවා මේකේ වඩි වාසියක් තියෙනවා ඒ තමයි මිනිස්සුන්ගේ අවධානයොමු ුතු ප්‍රශ්නොල්ට අධාන ොමු නොවී වෙනත් දේවල් වල හැප්ි හැපේඒ මිනිස්සු ඉන්නවා ඒඇස්සේ මහයි උන්ට ඕනම වැඩක් උන් හොරෙන් කරගන්නවා මේක අතිශය බරපතල විදියට අද ක්‍රියාම්මක වෙනවා. මේද ඔස්සල අලුතින්ම විනිීමරු ගෝටා ජනතාවට දීල තියෙන චීංගම්මක තමයි, බදු දිීව අත්තා ලංගොට ගැනීම්. සත්‍ය වසයම බදුූ දිීන් අන්ඩුවට අත්තර ගොට ගන්න උමනාවක් තියෙනවන ඒ පෑකිහිපයක් ඇතුළට කළ හැකි දෙයක්. මොකද ලංකාව කියනෙ මහා විශාල රාජ්‍යයක්වත් විනාඩි ගානෙන් ලංකාවෙන් පිටවිය හැකි තනකුත් දෙමෙයි. සත්‍ය වසයෙන්ම මේක දේශපාලන ජමනිකාවක්. මේකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි විසවුවනි ආන්ඩුකර වස්ථා සංශෝධනය ගැන ජනතාවගේ අවධානය වෙනත් අතකට යමු කිරම්. දෙවැනිකාරණය තමයි බදූදින්ගේ සහෝදරය නිදහස් කිරීමත් සමගම ජාතියාලයෙන් පිස්්සු කැලපු බොහෝ දෙනක් දැඩි ලෙස කලකිරීමට පත් වන. ඔවුන් ප්‍රසිද්ධයේ ගෝට ටත්්දෝස් කිව්වා. ඉන් පස්සේ මේ තිරනාටකලියපු පුද්ගලයක් කරේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාරු පර ලෑරයා. තිරනාාට කෙලෙවේ දිකින් දිගටම ගෝට අමාරේදාන පුද්ගලයක් භචාරකේ චන්්ඩිය ඒ තමයි අලිසාබ්්‍රි. ඉන් පස්සේ ඒ පොලිස් නිලධාරයා ප්‍රසිද්ධිය කියන්න පටන් ගත්තා තමන් ඒමුණොත් එලි කරනවයි කියලා තමන්ටු බඩස් දීපකා කවුද කියලා. මේ කතාව ප්‍රතිරීමත් සමගම දවසක් ඇතුළත නැවතවත්තාවක් කොහු කොඹට කැඳෙව්වා. ඉතින් මිට්ෝර්ණනි එකවන්නේ මාර්වීම දීලා පෑවිසිය තරයි ඔහු වැඩ කරයි. ඉන් පස්සේ, அලුතෙම ඉදිරිපත් කරපුූ ජමනිකා අාවත්තමයි මන්ත්‍රීवරු සීියගෙන් අත්සං කල්ලා පෙස්සමක් ගත්තා බදෝදීන්ගේ සහෝදර අතරං ගොටගන්න කියලා. அන්න ඒවෙලාවෙේ බදෝදින්ගේ සහෝදරයා ලිපියයක් කිය කියලා ජනාධිපටි වරයාගෙන් ඇ්වා ආඩකල් ්‍යස්ථාව හරි දඩනීති සග්‍රාය හරි අපාධර ලිවිධාන සංග්‍රය හරි පොයහැර තියෙනවට කියලා මන්ත්‍රීවරු අත්සං කරලා ලියවමත් දුන්නාම මිනිස්සු අත්තරං ගොටගන්න පුළුවන්ද බැරිද කියලා. මේ ලියවම කිව්වට පස්සේ ගෝල්ටට තේරුණා තමා හත්පොලේම ගාගෙන ඉන්නවයි කියන කාරණී. ඉන් පස්සේ හැබැයි ඌට අවශ්‍යතාවයක් තියෙනවා මේරටේ දේශපප්‍රේමයෙන් පිස්සු කලින තමන්ගේ හැටනමලත්සය කරක්ට මොනහරි හපහපඉන්නදෙන්ඩ. අඒසදහා ඔහු කරේ නීතිපජතුමත් ලෑස්ති කරගෙන බදූදීන්වත්තඩම් ගොට ගන්න අලුත්මනාටකයක් නිර්මාණී කරා. සාමාන්‍යෙන් නීතිපතිවරයට නාට්‍රී රඟපෑමුවත් නත්තාත් රජනයව තයිති වැඩයක් නෙමයි හැබැයි කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා දවසින් දවස නීතිය ආධිපත්ය විහිල්වයක්ක්වෙමින්ති වෙනවා. ඉෙදිනේදී! අපේරටේ රහස් පොලිසිය ගියා මහිස්ත්‍රත්වරුන්ගෙන් වහම වරන්තුුවක් ගන්න බදෝදීන් අත්තඩං ගොටගන්න. හැබැයිම් අධිකරණයක ප්‍රතික්‍ෂේප කර. ඉන් පසේ බදෝදීන් අත්තඩං ගොට ගන්න කණ්ඩෑම් හයක්ත් ගව්වයි කියලා. මේ වෙනකොට මාධ්‍යයට කියනවා. ඊට අමතරව වැල්ලවත්තඩ ඔහුගේ ආරක්ෂ නිල ධාරිත්ත ඩොංගොට ගත්ත කියලා, මේ වෙනකොට මාධ්‍යක කියනවා. නෙත්‍රෝර්ණ මේ වත් සියල්ම හිළලු විකඩාම්. මේ වෙනකොට බදූදීන් ඉන්නේ වෙන කාගාවවත් නෙමෙයි බැසිල්ගාව. මොක බදෝදීන්ට මේ වෙලාවේ හිතවත්ම පුද්ගලය තමයි බැසිල්. අනිත්කාරණය බදූදිීන් විස්සට පක්ෂ වෙනමයි කියනෙක මේ වෙනකොට පැසිල්ට දීල තියන පැහැදිලි පොරොන්දුව. හැබයි බදෝ ීන් අත්තනංගොට ගන්න එක කියෙනෙ චොයිින්ගම්ම එක හපහපා මේ වෙනකොට හැටනම ලක්ෂයක් හරක් බොම සතුට එන් ඉන්නවා මොකද තමන්ගේ දේශ ප්‍රේමය මේ වෙලාවේ හොඳට පෙන්න්නන්න අවස්ථාවක් උදාවීම නිසා. මිටතෝර්ණ මුන් මේ සෙල්ලන් කරන්න උබෙත් මගේ ්‍රවි්ඥානිය එක්. ැටනමලක්සියා කරක් විතරක් නෙේ මේකට විරුද්ධනු සිය දෙනාට අද වෙනකොට, මහ මස්ත ාලු ආර්ථකට මූුණ දෙන්න සිද්ධ වෙලා අතිබෙනවා. පිශාල සමාජ ර්ථික දේශාල පරිහානයකට මුණ දෙන්න සිද්ධ වෙලාතියෙනවා. ැසිල්ල බදූ ීල්ල එකතුළල ගේම් ගැව්වට අවසානේ දුක්විදින්න වෙන්න ඔබටත්මටක්. එනිසා මේේ කාල කණ්නිි ක්‍රමය වෙනස් කරන පුළුවන්. ඒගන දැක්මක් තිබෙන සැලස් මැක්තිබෙන සමාජ දේශපාලන කණ්ඩෑමක් සමග අප පෙරටයම් මෙටනි අර්ග තු ජැගනානයක් නොතිබ ඔබ සීපත් කරමීන් මා ඔබෙන් සමුගන් ඔබ සෑැට ජය.